අපි මේ තියෙන ආර්ථික අර්බුදය විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදය ඒකත් එක්ක ඇති වෙන තත්ත්වය ගැන අපි රටට කිව්වේ ආණ්ඩුවට කිව්වේ ඉතින් අපිව අයින් කරලා ආණ්ඩුව හිතන්නේ නැති විදේශ විනිමය හරහා උපයෝග ගන්න පුළුවන් කියලා එහෙම උපයෝග ගන්න ඉතින් මේ විදිය තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ දැන් පස්වෙන් දැන් පස්සේ විදුලි බලය අත්හිටුවන්නේ නැහැ කපන්නේ නැහැ කියලා කිව්වට දැන් අදත් කපන සැලැස්මක් එළියට දාලා තියෙනවා ඊළඟට අද ගෑස් හිඟය දැන් තව උග්‍ර වෙමින් පවතිනවා ඉතින් මේවා මේවා වෙන්නේ මේවා ගැන දීර්ඝකාලීනව හිතලා ගන්න ඕන තැන්වලදී තීරණ නොගෙන ඉන්න නිසා ඒ කියන්නේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා මේකේ මේ අර්බුදයේ උස්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක් නිසා ඌට අවශ්‍ය මේ අර්බුදයේ උස්සන්න කරලා රට ඉතාම ව්‍යසනකාරී තත්ත්වයකට ඇදවට්ටලා බටහිර උපාය මාර්ගයට අපේ රට ගොදුරු වීම සඳහා අවස්ථාව සලසලා දෙන්න ඒක පිනිපිනි ඒක දැන දැන ඒක වටහාගෙන ඉන්න මිනිස්සු හැටියට ඒක නොදැක්කා වගේ ඒක දන්නේ නැහැ වගේ ඉන්න අපිට බෑ ඒ නිසා තමයි අපි මේක රටට කිව්වේ කීමේ ප්‍රතිඵලය අපේ තනතුරු වලින් අපි ඉවත් කිරීම නම් ඒක ප්‍රශ්නයක් නෑ අපි ඒක බාර ගන්න ලෑස්ති අගමැතිතුමා කිව්වත් කවුරු කිව්වත් ඒක මහා මෝඩ ප්‍රකාශයක්. මට කනගාටුවෙන් වුණත් ඒක කියන්න වෙනවා. මොකද ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ ඉන්ධන දවස් දෙකකින් තුනකින් නැහැ කියපු නිසා නෙවෙයි. එහෙමනම් දැන් ඉදිරිදී ඉන්ධන හිඟේ 100%ක් නැති කරලා පෙන්නන්නකෝ. ඔය කියන විදිහට. ඒ කියන්නේ ඉන්ධන ලංකාවට ඇනෝම් කරන්න ණය LC ඕපන් කරන්න බැරි නම් බැංකුවලට කොහොමද ඉන්ධන ලංකාවට එන්නේ? ගෑස් ඇනවුම් කරන්න LC ඕපන් කරන්න බැරි නම් කොහොමද ලංකාවට ගෑස් එන්නේ? මෙතන තියෙන මේ ඩොලර් අර්බුදේ විදේශ විනිමය අර්බුදේ ඒක නැහැ කියලා කියාගෙන කවුරු හරි මේ ෂෝක් එකේ රැට නිදා ගන්න හිතාගෙන ඉන්නවා නම් පහු වෙන පාන්දර ආයේ ඔළුවට ලොකු කොල්ලකින් පහර කෑමකට ලක් වෙන්න වෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ වගේම දැන් මේ රටේ මේ ආණ්ඩුවේ බොහොම හිතවත් රටක් වෙන සීනය අපිට මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළා. නයලපදී. ඔබතුමා කොහොමද මේක දැක්කේ? චීනයේ එහෙම නිලවශයෙන් ප්‍රකාශ කළා නෑ මම දන්න තරමට. මේ කියලා දුන්නේ ඒගොල්ලෝ මේ ආයි උදව් කරන්නේ නැහැ කියලා ලංකාවට. නෑ මම එහෙම ඔවුන්ගේ නිල ප්‍රකාශයක් දැක්කේ නෑ. ඒ වගේම දැන් ඔබතුමා ගැලුම් වන්නේ නෑ. මම හිතන්නේ ජනාධිපතිතුමා සම්බන්ධ නෑ. හොඳයි. ඉදිරියේදී ඔබතුමාලා ආණ්ඩු පක්ෂයේද කොහොමද වාරියන්නේ විපක්ෂයේද? අපි ඒක ඉදිරියේදී කියන්නම්.